මම දැනට සේවා කාලය මගේ වෛද්‍යවරයෙක් හැටියට අවුරුදු 20කට මදක් වැඩි මේ බෝ වන රෝග සහ බෝ නොවන රෝග ගැන ලොකු අත්දැකීමක් මට මේ කාලය තුල ලැබුණා එළනිල වැදකම හරහා මේ බෝ වන රෝග බෝ වීම නාත්තා ගැනීම දක්වා යා හැකියි මේ ක්‍රමවේදය අනුව ඒ කියන්නේ අපි බෝ වන රෝග ගැන කතා කරනකොට අපි විශේෂයෙන් දන්නවා ඇඟේ ප්‍රතිශක්තියයි මෙතනදී වැදගත් වෙන්නේ කියලා ඒතර ප්‍රතිශක්තිය ඇති කෙනාට විස බීජ වලින් රෝග බෝ වෙන්නේ නැහැ प्रतिशक्ति नैतिकिनाता विष बीज रोग हदान अद मे अभी कोरोना वाले भयविले अगे प्रतिशक्ति नती सा मे क्रम पदना प्रधान वाशिंग आहारे मत अभी अद गण आहार वाल व्यर्धि मत तम प्रतिशक्ति नतीला ये व्यर्धि हदागे नीवर्धि आहार प्रतिशक्ति हदागन पुलवांग हेमन अपीट मे रोग मुलिम अपीट हदीम पुआन पुलवांग श्रीलंका बिजनेस टीवी with Jayanta Kovilagodage me Sri Lanka Business TV ada Sri Lanka Business TV weda kandawa gatte Matara District Rohale vaidya Malin Batagoda mahata oba batahira vaidyavare e wage ma Matara District Rohale sewe karana vaidyavare me vaidyavare vidihata obata me tatya kohomada vigraha karanna puluwa mama danata sewa kalaya mage vaidyavare ketira avurudu 20kata madak wedi ekota මේ සේවා කාලය ඇතුළත මම බොහෝ විට සේවා කළ තිනවා කායික රෝග වාට්ටුවල ඒතර ගොඩාක් මේ බෝ වන රෝග සහ බෝ නොවන රෝග ගැන ලොකු අත්දැකීමක් මට මේ කාලය තුල ලැබුණා ඒතර ඊට අමතරව මම මේ සේවා කාලයෙන් භාග විතර කාලයක් අවුරුදු 10කට ආසන්න කාලයක් මම මේ හෙළසුවේ සමග එකතු වෙලා වෙනම හෙළ නිල වේදකම කියන දේශීය වෛද්‍ය ක්‍රමය පෙහෙළ වෛද්‍ය ක්‍රමයක් ගැන මට සම්බන්ධයෙන් ලැබිලි මම ඒ ගැන අධ්‍යයනය කරා इकन अद्धन कल मम दन स्वेच्छावेन हेल सूट संबंध स्वेच्छा वैद्य मे रोगी सूपत्क्रीमे हेल नील वेदकम क्रमेट सू रोगी सूपत्क्रीम अद्धकी गुड लबलतीन तर मे मट पुलवांगना मेन मे क्रमदक सांसंदने का बट हिल वैद्य विद्यावेन रोग सूक्रीम सह हेल नील वेदकम रोग सूक्रीम दिख सांसंदने कराम तर मट යම් කොටසක් බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමය හරහා කරගන්න පුළුවන්. නමුත් එතනින් එහාට කරගන්න බැරි කොටස මට ගොඩාක් මේ හෙළ නිලවැදකම හරහා රෝග සුව කිරීමේ හැකියාව මට ලැබිලා තියෙනවා රෝගීන් සුවපත් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි බටහිර වෛද්‍ය විද්‍යාව විද්‍යාවානුව දියවැඩියා රෝගය සුව කිරීමට නොහැකි. අපි පාලනය කිරීමක් විතරයි කරන්නේ. නමුත් හෙළ නිලවැදකම අනුව මාස දෙකක් තුනක් වැඩි කෙටි කාලයකින් දියවැඩියා රෝගය නිට්ටවට සුව කළ හැකි. ඒත් මේක මම දැකපු විශාල වෙනසක් මේ වෙදකම් දෙක අතර. එතකොට ඒ දියවැඩියා විතරක් නෙමෙයි කොලෙස්ටරෝල් වේවා පපුවේ අමාරු හැදෙන මේ අපි කතා කරන බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවක් අපිට බටහිර විද්‍යාවෙන් සුව කළ නොහැකි මට්ටමට හෙළ නිල වේදකම හරහා සුව කිරීමේ හැකියාව මම අත්විඳලා තියෙනවා ඒ වගේම අපි කතා කරන බෝ වන රෝග දැන් මේ කාලේ ලොකු ගැටලුවක් විදිහට තියෙන කොරෝනා රෝගය ඉතින් අපි මම මේ හෙළ සුවය හෙළ නිල වේදකම හරහා මේ බෝ වන රෝග බෝවිම නාත්තා ගැනීම දක්වා යා හැකියි මේ ක්‍රමවේදය අනුව. ඒ කියන්නේ අපි බෝවන් රෝග ගැන කතා කරනකොට අපි විශේෂයෙන් දන්නවා ඇඟේ ප්‍රතිශක්තියයි මෙතනදී වැදගත් වෙන්නේ කියලා. ඒතර ප්‍රතිශක්තිය ඇති කෙනාට විස බීජ වලින් රෝග බෝ වෙන්නේ නැහැ. ප්‍රතිශක්ති නැති කෙනාගේ ඇඟට තමයි විස බීජ වලින් රෝග හදන්නේ. ඒතර අපේ අද මේ අපි ඔක්කොම කොරෝනා වලට බය වෙලා ඉන්නේ ඇඟේ ප්‍රතිශක්තිය නැති නිසා. හැබැයි මේ හෙළ නිලවැදකම තුල තියෙන ඇඟේ ප්‍රතිශක්තිය හදාගන්න ක්‍රමය. මේ ක්‍රමය පදනම් වෙන්නේ ප්‍රධාන වශයෙන් ආහාරය මත. අපි අද ගන්න ආහාර වල තියෙන වැඩි මත තමයි ප්‍රතිශක්ති නැතිලා තියෙන්නේ. ඒ වැඩි ටික හදාගෙන අපි නිවැරදි ආහාරය ගත්තොත් ප්‍රතිශක්තිය හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ රෝග මුලින්ම අපිට හැදීම පවා නවත්ත ගන්න පුළුවන්. අපි මේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රෝහල් වල පහසු කපවා මදිලා තියෙන්නේ වැඩිපුර රෝගීන් නැති වීමනේ. අතරම දැන් ඔබ සඳහන් කරන කාරණේ ඊටාම කාලීනයි ඊටාම වැදගත්. මොකද ඔබ බටහිර වෛද්‍යවරයෙක්. මම හිතන්නේ ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහෙද? මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ. එතකොට ඔබ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු දැනට මාතර දිස්ත්‍රික් රෝහලේ සේවය කරන බටහිර වෛද්‍යවරයෙක්. දැන් ඔබ සඳහන් කරනවා මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ මේ ප්‍රතිශක්තිකරණය නැතිවීම නිසා කියලා. එතකොට ප්‍රතිශක්තිකරණය අපට හදා ගන්න පුළුවන් නම් කොරෝනා රෝගෙන් වැළකෙන්න, ඒ කියන්නේ බෝ නොවි වැළකී සිටීමට හැකියයි ඔබ සඳහන් කරනවා. මම හිතන්නේ මේ ඉතාමත්ම වැදගත් පණිවිඩයක්. මොකද මේ රෝගය වේගෙන් ව්‍යාප්ත වෙලා යන මෙවන් සමයක අපිට ඔබට කියලා දෙන්න පුළුවන් නම් කොහොමද මේ ප්‍රතිශක්තිකරණය අපි වර්ධනය කරගන්නේ? මේ ප්‍රතිශක්තිකරණය ඉහළ නම් වාගෙන මේ රෝගෙන් වැළකී සිටින්නේ කෙසේද කියන කාරණේ ඉතාම වැදගත් වෙයි. මොකද ඉතාම වැදගත් බෝ රෝගයක් බෝ කරගන්නේ නැතුව සිටීම. මොකද බෝ වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා වැදගත් වන්නේ එය.
පුළුවන් දේ අවවාද ඒ උපදෙස් ලබා දෙන්න. ඔව්. මෙතනදී අපි මොකද අපි ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පවා අපි පිළිගත්තු කාරණයක් තමයි රෝග හැදුනට පස්සේ සූකීම වඩා ගොඩක් වැදගත් වෙන්නේ ඒක නවත්වා ගැනීම කියලා. අපි කියන්නේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා. එතකොට ප්‍රිවෙන්ට් කරගන්න නැත්නම් රෝගයක් වළක්වා ගන්න විශේෂයෙන් බෝ වන රෝග වළක්වා ගැනීම ප්‍රතිශක්තිය තමයි ප්‍රධාන වෙන්නේ. ඇඟි ප්‍රතිශක්තිය අපි සරලව කියන්නේ ඇඟට විස බීජයක් හරි පිටතින් මොන හරි ආපදාවක් ඇතුළුනොත් ඇඟෙන් ඒ ආපදාව අඳුරාගෙන ඒ ආපදාව ඇඟෙන් ඉවත් කර ගැනීමේ ශක්තිය. එතකොට අපි හිතමු කොරෝනා විස බීජය පිටින් ආවොත් විස බීජය ඇඟ ඇතුළෙන් ඉක්මනින් අඳුරගෙන ඉක්මනින් විනාශ කරලා දැම්මොත් අපිට කොරෝනා උණක් හැදෙන්නෙත් නැහැ. එතකොට ඒ මට්ටමට ප්‍රතිශක්තිය හදා ගන්න පුළුවන් නම් අපිට කොරෝනා නෙමේ ඕනම වෛරස් රෝගයක් වැළඳෙන්නේ නැතුව යනවා. අනිත් බැක්ටීරියා නිසා විස බීජ නිසා හැදෙන රෝගවලුත් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආරක්ෂා වීම ප්‍රිවෙන්ෂන් කියන කොටස. එතකොට රෝගවලින් වැළකීමේ කොටස හදා ගන්න ඇඟේ ප්‍රතිශක්තිය බොහොම වැදගත් වෙනවා. අද මේ ප්‍රතිශක්තිය නැති නිසා තමයි අපි හැමෝම ලෙඩ වෙන්නේ බය වෙලා ඉන්නේ. එතකොට ප්‍රතිශක්තිය නැති උනේ ඇයි කියලා බලනවා. මොකද ප්‍රතිශක්තිය අපේ ශරීරයක හැදෙන්නේ ආහාරය මත පදනම්. ඒක අපිට බටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන කාරණයක්. ආහාරයත් එක්ක තමයි ඇඟේ ප්‍රතිශක්තිය හැදෙන්නේ. එතකොට ආහාරය වැරදුනොත් ප්‍රතිශක්තිය වැරදෙනවා ඇඟේ. අද අපිට වෙලා තියෙන්නේ ඒක ආහාරය වරද්දගෙන තියෙන්නේ. එතකොට ප්‍රතිශක්තිය හැදෙන්න උන ආහාර මොනවද කියලා බැලුවොත් අපිට අවශ්‍ය වෙන්නේ තමා ජීවත් වෙන රටේ දේශීය ආහාර. එතකොට දේශීය ආහාර මේ දේශීය ආහාර ටිකේ ගුණාත්මයක් ගොඩක් වැඩි. දේශීය ආහාර වල තියෙන ಗುಣ ප්‍රතිශක්තිය ඇති කිරීමේ ಗುಣ අපි කියනවා ආහාර වල තියෙන ඖෂධීය ಗುಣ කියලා. අපි කතා කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඔය ටිකට ඔය පෝෂණ දවල්ට අමතරව අපි කතා කරන ආහාරයේ ඖෂධීය ගුණයක් ගැන. يعني මේ වගේ දවස්වල මොන වගේ ආහාරද ගත යුත්තේ? අපි ඇඟේ ප්‍රතිශක්තිය හදාගන්න අපේ දේශීය ආහාර කියන එක වැදගත් වෙනවා. මේ දේශීය ආහාරයත් මේ ඖෂධීය ගුණය ඇති වෙන්න නම් ස්වාභාවික පරිසරය වැවෙන්න ඕන. කෘතිම විස නැති ගැඩවිල් පණුව ඉන්න පසේ මල්ලෙන් පැණි බොන්න කෘමියෙක් ඉන්න පරිසරයක වැවෙන්න ඕන. අපේ ප්‍රතිශක්තිය හැදුණා කියන්නේ එතනින් එහාට අපි රෝග වැළකෙන්නේ නැති වෙනවා. මොකද මේක අත්දැකීමේ කියන්නේ මටත් ඉස්සර ගොඩක් ලෙඩ තිබුණා, මගේ දරුවන්ට ලෙඩ තිබුණා. නමුත් අපි දැන් උණක් හැදෙන්නේ නැති මට අඩුම ගාන හෙම්බිසාවකත් හැදෙන්නේ නැති මට්ටමට පත් වෙලා තියෙන්නේ මේ ආහාර රටාවට හුරු වුණෙන් පස්සේ. ඇත්තටම අපේ ප්‍රධානම ආහාරය බත් පිඟානනේ. ඒකේ බත් ටික අපිට හැමෝටම හදන්න බැරි කොටසක්. ඒක වීග විතන කරන ගොවි මහත්තුන්ට විතරයි ඒ වැඩි කරන්න පුළුවන්. හැබැයි ඊතුරු ටික එළවලු පළතුරු ටික මං හිතන්නේ අපිට අද වුණත් වස විස නැතුව සොයාගත හැකි එළවලු පළතුරු තියෙනවා. විශේෂයෙන්ම ගෙදර වැල්දුඩම් ගොඩක් තියෙනවා. ඒකේ කොළ අපි පලා හැටියට ගන්නවා. අපි ගොඩක් කටේ නූතන අය මේව දන්නේ නැහැ. නමුත් අපේ ආත්තම්මල සීල මේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. කඩේ වස විස ගහලා විකුණන එළවලු පළතුරු වලට අමතරව අපේ ගමේ මේ වටපිටාවෙන් ගොඩාක් එළවලු පළතුරු ජාති අපිට පොස්ත් කන්න පුළුවන්, දෙල් කන්න පුළුවන්, පොලොස් කන්න පුළුවන් ඒ වගේ ගොඩාක් ජාති දෙනවා එළවලු පළතුරු හැටි ගන්න පුළුවන්. ඒත් මේ ටික අපි ප්‍රධාන කරගන්න විශේෂයෙන්ම දිය ආහාර. අපි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේක කොට සලකන්නේම නැහැ පෝෂණ ගුණ අඩු කියලා. නමුත් හෙළනිල වේදකණුව මේ දිය ආහාර කියන කොටස. වැටකොළු පතෝල ඒ වගේම පිපිඤ්ඤා, කැකිරි, පුහුල් මේ ආදී මේ ටික ගොඩාක් වැදගත් වෙනවා අපේ ඇඟේ ප්‍රතිශක්තිය හදන්න, ඇඟේ විස ඉවත් කිරීමට, හෝමෝන බැලන්ස් එක තියාගන්න මේ වගේ ඒවා. ඒතර ඒ කියන්නේ කොරෝනා වලටත් මේ අනිවාර්යයි. අනිවාර්යයි. මේ දිය ආහාර සහ අනිත් එළවලු වර්ග ටික තමයි කෙඳි සහිත ආහාර. අපි කියනවා කෙඳි සහිතකම එකපාරට මතක් වෙනවා අපිට කොහිල මතක් වෙනවා. කොහිල අල කනෝ අපි දලු කනෝ ඒ වගේම නෙළුම් අලද ඊට පස්සේ කෙහෙල් කෙසෙල් අලු කෙසෙල් අලු කෙසෙල් මුව කනෝ අලු කෙසෙල් බඩේ කනෝ අලු කෙසෙල් පොත්ත කනෝ අලු කෙසෙල් ගැන මේ මිත්‍යා මතතිනේ මිත්‍යා මත වැරදි. මොකද මේ ඉතාමත් අධික ඖෂධ ගුණ තියෙන ආහාර මේ ඔක්කොම. මේ ආහාර පොලොස් කන්න පුළුවන්, දෙල් කන්න පුළුවන්. ඊට අමතරව අලජාති දේශීය අල වර්ග අර්තාපල් කියන්නේ රෝග ඇති කරන අලයක්. නමුත් දේශීය අල වර්ග මහ ගොඩක් තියෙනවා. මඤ්ඤොක්ක බතල ඇතුළුව තවත් දේශීය අර වර්ග ගොඩාක් තියෙනවා. අපිට ආහාරයට ගන්න පුළුවන් වස විස නැතුව. මේ ටික පිඟානට එකතු කර ගන්න පුළුවන් අපිට. මේ හෙලෙනිල වේදකම තාක්ෂණය අනුව බත් ඉතාසුළු ප්‍රමාණයකින් වැඩි ගුණයක් ගන්න පුළුවන් වෙන තමයි කැඳ තාක්ෂණය කියන එක. මත කැඳ කියන එක අපි මේ සුළුවට සලකුවාට දැන් සලකන්නේ නැහැ තරම් පල්ලෙහැට දාලා තියෙන්නේ. ඉතිහාසය ගත්තත් කැඳ කියන එක ඉතා අහිල තැනකයි. සිංහලයක් කියන්නේ කැඳ බීපු ජාතියක්. කැඳ කියන්නේ ඖෂධීය කැඳ තමයි ඉතිහාසයේ බීලා තියෙන්නේ. මේ ඖෂධීය කැඳ හදන්නේ පාරම්පරික සහල් වස විස නැතුව වගා කරපු පාරම්පරික සහල් වර්ග, ධාන්‍ය වර්ග සහ කුළුබඩු. විශේෂ අනුපාතවලට මේ අනුපාතය කියන එක වැදගත්. අපි සිංහල වේදකමේ ගන්න වට්ටුරු කියලා එකක්. මේ වට්ටුරු තියෙන අනුපාත. මේ අනුපාත ක්‍රමයත් එක්ක ආහාරයේ ගුණ අධික ලෙස වැඩි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දැන් පාරම්පරික ආහාරල බැලුව සමහර ඒවා තියෙනවා ඇඟේ විසයින් කිරීමේ හැකියාව. දැන් කළු හිණටි වලින් අපි දන්නවනේ සර්ප විස වේදකම් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විසයින් කිරීමේ හැකියාව කැඳක් හදනකොට සමහර කැඳවල පුළුවන් 250 ගුණයකින් වැඩි කරන්න. දිය වැඩිය රෝගින්ද බෝ නොවන රෝගද ඒකම රෝගින්ගේ බෝ වන රෝගේ දවසෙන් දෙකෙන් හොඳ කරන්න පුළුවන්.
डेंगू दीवेडिया कोरोना दवा देख तो संपूर्ण सुखकान पुल अत्र गांडपुल आहार आहार सह उमार प्रतिकार गुड़ा पावचिका मे रोग सुखकर मेड स्वाभाविक प्रतिकार मेती महा अमुतु मे कृतिम देवल मे अत्र मे स्वाभाविक क्रमेट पुलवांग अपने निरोगी मंगिता ने एटिक अभी अवबुधर गो अपट अदईदा पुलवा मे निरोगी अडपील क्रियात्मक अपे पौल निरोग कर मे सील व्यसान गेलवीन अभी पुलवा अभी वोट बहुम स्तुतिवंत साकाचावड़ा संबंध पीलिबंध मे वगेम साकाचा नरमा अभी आराधना करवा श्रीलंका बिजनेस टीवी सब्सक्राइब करान वोट बहुम स्तुति।